අපි අද මේ පාඩමාලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ come along කියන phrasal verb එක කොහොමද භාවිත කරන්නේ මේක තේරුම මොකද්ද සහ මේක වාක්‍ය වල භාවිත කරනකොට කොහොමද මේකේ තේරුම වෙනස් වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මේ පාඩමාලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් පාඩමට යමු හරි I will tell you that I will tell you that I will tell you that phrasal verb is the meaning of the verb. I will tell you that 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 a few spectators came along for the match. A few spectators. Spectators කියලා කියන්නේ ප්‍රේක්ෂකයන්. There are a few spectators කියලා කියන්නේ ප්‍රේක්ෂකයන්ගෙන් කිහිප දෙනෙක්. Came along for the match. තරංගයේ සඳහා පැමිණ සිටියා. තර came along කියලා කියන්නේ යම් කිසි ස්ථානයකට පැමිණියා කියන අර්ථය අපිට දෙන්න ඕන නම් අපිට come along නැත්නම් ඒකේ past tense came along නැත්නම් past participle එක come along කියන ඔන්න ඔය phrasal verb එක භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි ස්ථානයකට පැමිණ සිටියා කියන අර්ථය තමයි අපිට දෙන්න අවශ්‍ය වෙන්නේ මේ come along කියන phrasal verb එක හරහා. එතකොට මොකක් හරි වාක්‍යයක come along නැත්නම් came along කියන phrasal verb එක භාවිත කරලා තිබුණොත් ඒකේ අදහස වෙන්නේ යම් කිසි ස්ථානයකට පැමිණ සිටියා කියන එක තමයි ඒකේ තේරුම. අපි බලමු මේකේ තවත් උදාහරණයක්. I will come along as soon as I can. As soon as I can කියලා කියන්නේ මට පුළුවන් තරම් ඉක්මනට. As soon as I can I will come along. මම පැමිණෙන්නම්. I will come along. I will come kila kiyannat pulam mam paminennam right I will come along kila kiyapuwa mam me sthanata paminenna e sthanane paminennam kiyana theruma thamai etanta ena I will come along as I can as soon as sorry as soon as I can mata puluwan tarang ek manata balama ilaka do you want me to come along wada awashyada mam e sthanata paminenna do you want me to come along right tara wada awashyada mam e sthanata paminenna do you want me to come along Right? තවත් උදාහරණයක් බලමු. I wish you would let me come along with you. මම හිතනවා ඔයා මට ඉඩ දෙයි කියලා. You would let me කියලා කියන්නේ ඔයා මට ඉඩ දෙයි නැත්නම් අවසර දෙයි කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. I wish කියලා කියන්නේ මම බලාපොරොත්තු වෙනවා. I wish you would let me come along with you. ඔයත් සමග එහි පැමිණීමට ඔයා මට අවසර ලබා දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. තන මේ come along කියන මෙන්න මේ phrasal verb එක හැමලාම භාවිත වෙන්නේ යම් කිසි ස්ථානයකට පැමිණ සිටනවා කියන තේරුම දීම සඳහායි. එහෙනම් මේ phrasal verb එක කොහරි ඔකට දැක්කොත් එම documents වල භාවිත කරලා තිනවා නැත්නම් news වල කියනවා නැත්නම් especially story books වල තිනවා නම් නැත්නම් කවුරු කතා කරලා භාවිත කරලත් එම come along කියලා කියන්නේ අනිවාර්යයෙන්ම යම් කිසි ස්ථානයකට යනවා නැත්නම් පැමිණ සිටනවා කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. එහෙනම් මේ වෙනම තවත් පාඩමකින් ඔබ හමුවනතුරු මාවෙන් සමු ගන්නවා. Bye for now.